නිස්සාර බොහෝ දේ එකටගෙන එකතු කර සංසාර ගමන දුර අරන් යන අපරුව. හුදකලානෝ කලාව ස්මාර්ට් මාධ්‍යවේදිනියක් ලේඛිකාවක් මේ සියල්ල සමග සමාජ ගවේෂණයේ යෙදෙන්නේක් නදී වාසල මුදලියාරච්චි සිය සිත විවර කරයි. මම කැමතිම ගීතයක් කියලා කිව්වහම මේ කැමතිම ගීත විශාල ප්‍රමාණයක් තියෙනවා සහ ඒවාට කැමති වෙන විවිධ හේතුත් තියෙනවා සහ කැමතිම ගීත මාලාවත් ජීවිතේ වරින් වර විවිධ යුගයන්හි වෙනස් වෙනවා නමුත් මේ මට මතකයි ඉස්සරින්දලම මේ මම්මේ කියන ගායකයාට නම් මම හැමදාම කැමතියි මම හිතන්නේ ඒක හෙටත් ඒ කැමැත්ත තියෙයි ඒක මම හිතන්නේ සිංහල ගීත රස විඳින මුළු ගීත ලෝලීන්ම කැමැත්ත ප්‍රකාශ කරන ගායකයෙක් සම්බන්ධයෙන් තමයි අද මේ මම මේ කතා කරන්න උත්සාහ කරන්නේ ඔහුගේ එක ගීතයක් මම තෝරගන්න ඉතින් කරන්න දෙයක් නැහැ එක ගීතයක් තෝරගන්න වෙන නිසා එහෙම නැත්නම් එහෙම හරියට ගත්තොත් ඔහුගේ සීලම ගීත ලස්සනයි ඔබ දැන් ජෝතිපාල මහත්මයාට කැමති ඔබ කැමති හේතුවම තමයි. ඔහුගේ ගීතාම ගීත ඉතාම ප්‍රේමණීයයි සහ ඔහුගේ හඬ ප්‍රේමණීයයි ඔව් එකක් සහ ඒ හඬ පෞරුෂය. මං හිතන්නේ කිසිම කෙනෙකුට නැති හඬ පෞරුෂයක් එච්.ආර්. ජෝතිපාල මහත්මයාට තියෙනවා. මම හිතන්නේ මේ ඕනෑම ප්‍රේමවන්තයෙක් තමන්ගේ ප්‍රේමවන්තියට ආමන්ත්‍රණය කරන ඉතාම සරල වචනයකින් තමයි මේ ගීතේ මේ ගීතේ ප්‍රාණය සපයන්නේ. අඬන්නේ අය සුදුමැණිකේ. සුදුමැණිකේ කියලා මම හිතන්නේ ඕනම කෙනෙක් තවමත් මේ නවීන සමාජයේ පවා මේ සුදුමැණිකේ ඒ වගේ වචන භාවිතා කරනවා කියන තමන්ගේ ප්‍රේමවතියව ආමන්ත්‍රණය කරන්න. ප්‍රේම ඔහුගේ ප්‍රේම ගීතාවලියේ චා ජෝතිපාලයන්ගේ ප්‍රේම ගීතාවලියේ කැපී පෙනෙන ගීතයක් තමයි අඬන්නේ අය සුදුමැණිකේ කියන ගීතේ. ඒකේ වචන ටිකක් බලන්න හරිම සරල වචන ටිකක් තියෙන්නේ. කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වගේ ප්‍රියාවේ රැකගන්නම් හද බලකොටු වෙහි මාවේ මගේ. පරාද වෙන්න ඉඩක් නැ අපි දෙන්නගේ ප්‍රේමේ දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මාලෝකේ. දැන් මේ වගේ මං හිතන්නේ සරල ආමන්ත්‍රණයක් සහ සරල වචන එක්ක මේ වගේ හඬ පෞරුෂයක් යොදා ගන්නට එහෙම නැත්නම් මේ ගීතේ මොහොමඩ් සාලි තමයි මගේ මතකයට අනුව මේ සංගීතවත් කළ තියෙන්නේ මේ සංගීතයත් එක්ක අපි දන්න ඉන්දියානු සංගීතය තමයි බොහෝ වෙලාවට ඒ කාලේ මේ සිංහල පදත් එක්ක මිශ්‍ර වෙලා අපිට ඇහෙන්න සැලැස්සුවේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ඉන්දියානු සංගීතඥයින් තමයි මුල් කාලේ සිනමාවේ මේ සංගීතය අධ්‍යක්ෂණය කළේ. එතකොට මේ හේතු කාරණා කීපයක් හින්දා මේ අපිට හැමතිස්සෙම ඇහුනේ නිරන්තරයෙන්ම ඇහුනේ ඉන්දියානු අනුකරණවාදී ගීත. නමුත් මං හිතන්නේ ඉන්දියානු අනුකරණවාදය සහ මේ සියලුම කාරණා වෙන්න පුළුවන් එච්.ආර්. ජෝතිපාල මේ සම්භාව්‍ය ගණයට දාගන්නට ගොඩක් ਵਿਚාරකින් අකමැති වුණේ. නමුත් ඔහු ජනතාවගේ ගායකයෙක්. එතකොට සම්භාව්‍ය සාහිත්‍ය හෝ කලාව කොහෙද තියෙන්නේ? ජනතාව අතර නෙවෙයිද කියන ප්‍රශ්නේ තමයි මම මේ අහමින් ඉන්නේ. මේකේ තියෙන දේශපාලන කුමක්ද ඔහු ඉවත් කරන්නේ මොන පදනමක් යටතේද? ඒකට අභියෝග කළ ගායකයා අදටත් මේ ජීවමානව වැජඹෙන්නේ කොහොමද වගේ කියන ප්‍රශ්න ටිකක් එක තමයි මම මේ ගීතේ තෝරාගන්නේ. සහ මේ සරල ගීත කියන එක දැන් අපි දන්නවා මේ ගුවන් විදුලි සංස්ථාවේ වුණත් සරල ගීත කියන කාරණයත් එක්ක ඇතිවෙච්ච ගැටුම්. එතකොට මේ
ලංකාවේ සංගීතය කොහොමද මේ සරල ගීතයත් එක්ක බිහි වුණේ ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය සරල ගීතය එතකොට බයිලා සහ සම්භාව්‍ය ගීත සාහිත්‍යයත් එක්ක එහෙම නැත්නම් බටහිර සම්භාව්‍ය ගීත සංගීතයත් එක්ක කොහොමද ලංකාවේ සංගීතයේ මේ වෙනස් වුණේ කියන එකත් එකත් එක්කම මම හිතන්නේ කියවා ගත යුතු කෙනෙක් තමයි චර් ජෝතිපාල කියන්නේ ඌව මගහරින්න බෑ මොකද ඌ extra යුගයක් නිර්මාණය කළා සහ ජනතාව වෙනුවෙන් පෙනී හිටියා සහ ජනතාවගේ ගායකයෙක් ඔහු අදටත් ජීවමාන ගායකයෙක් වර්තමානයේ තරුණ පරම්පරාව පවා දන්නා ආදරය කරන හඬ පෞරුෂයක් තමයි චර් ජෝතිපාල කියන්නේ ඉතින් මේ ගීතය මම තෝරාගන්නේ ඌට ගෞරවයක් විදියට සාහිත්‍ය කෘතියක් සම්බන්ධයෙන් තියෙන කැමැත්ත වරින් වර කාලෙන් කාලයට ජීවිතයේ යුගෙන් යුගේ වෙනස් වෙනවා. ඒ නිසා එක සර්වකාලීනයි කියලා කියන්න බෑ. මම මේ කෘතියට කැමති හැමදාම කැමති මගේ ජීවිතේ හැමදාම මේ කැමැත්ත තියෙයි කියලා කියන්න අමාරුයි. යුගෙන් යුගයට තමන්ගේ දැනුම් පපසරිය සහ එහෙම නැත්නම් තමන්ගේ ජීවන රටාවත් එක්ක ඒ කැමැති කෘතිය සහ කැමති චිත්‍රපටයක් කැමති ගීතයක් වුණත් එහෙමයි වරින් වර වෙනස් වෙනවා මගේ ජීවිතේ මම අත්දැකපු දෙයක් ඒක. ඉතින් මේ මොහොතේ මම කතා කරන්න කැමති මගේ කැමැතිම කෘතිය විදියට ඔබ්ලමෝ කියන කෘතිය පිළිබඳව. මේ ඔබ්ලමෝ කියන කෘතිය ලංකාවෙ එච්චර ජනප්‍රිය නැහැ. ඇත්තටම මේ රචකයා වුණත් ලංකාවේ එතරම්ම ජනප්‍රිය නැහැ. මටත් මේක හම්බෙන් හම්බ වෙච්ච කෘතියක්. හැබැයි මේක මේ ගොඩාක් කල් මල් ළඟ තිබුණා. ඒ කියන්නේ මේ දැන් අවුරුදු 12ක් විතර ඇති මම මේක අරගෙනත් නමුත් මමගේ කැමැතිම කෘතිය විදියට පහුගිය කාලේ මේක තෝරගෙන තිබුණ නැහැ. ඒකයි මම කිව්වේ මගේ ජීවිතේ කාලෙන් කාලයට යුගෙන් යුගේ වරින් වර මේ කැමැත්ත වෙනස් වෙනවා කියලා. මේ මොහොතේ මම මේක තෝරාගන්නේ මම නැවත වතාවක් කියවන්න උත්සාහ කළා රුසියානු සාහිත්‍ය සහ ඔවුන්ගේ ලියවිලි ඒ රුසියානු දේශපාලනයත් එක්ක. කොහොමද රුසියානු සාහිත්‍ය කියවන්නේ? රුසියානු සාහිත්‍ය රුසියාවේ දේශපාලනය එක තමයි කියවන්න වෙන්නේ ඇතරම. දැන් චිංගිස් අයිතමාතව ගත්තත් කුරුගීතයේ කෘතියේ රචකයා පිළිබඳව කතා කළත් ඔහු පසු කාලීනව දේශපාලනයට ඇතුළත් වුණේ කුමන දොරකින්ද කියන එක ඉතාම වැදගත් මං හිතන්නේ චිංගිස් අයිතමාතව කියවද්දි. දැන් මම මේ මොහොතේ තෝරාගන්නේ ඔබ්ලමෝ කියන කෘතියනේ. මේක ලියන්නේ මේ ඉවාන් ගොන්චාරව් කියන ලේඛකයා. 1812 තමයි මේ මොහු ඉපදෙන්නේ. එතකොට ටෝල්ස්ටෝයි දොස්තොවෙස්කි වගේ ලේඛකයින් එක්ක එකට තියන්න පුළුවන් ලේඛකයෙක් මේ ඉවාන් කියන්නේ. ඉවාන්ගේ කෘතිය මම ඇත්තටම සාහිත්‍යයත් එක්ක තමයි කැමති වෙන්නේ. ඔහුගේ දේශපාලනය මේ කෘතියේ තියෙන්නේ මේ ඔබ්ලමෝ කියන චරිතය. ඔබ්ලමෝවිසම් කියලා මේ ඇත්තටම වාදයකුත් ආවා. ඒ කියන්නේ මේ රුසියාවේ කුලීන පුද්ගලින්ගේ කුලීන පැලැන්තේ බිඳ වැටීම එහෙම නැත්නම් දියවී යාම තමයි ඔහු මේ කෘතිය හරහා කියන්න උත්සාහ කරන්නේ. ඔබ්ලමෝ කියන චරිතය ඉතාමත්ම අලස කුසීත සියලු සම්බන්ධකම් වලින් දුරස්සව හුදෙකලා ජීවිතයක් ගත කරන්න කැමති ඒ වගේම කුලීන ඉඩම් හිමියෙක් රදළ ඉඩම් හිමියෙක් රුසියාවේ. එතකොට මේ චරිතය පස්සේ කාලෙක ඇත්තටම මේ ගුහාගත වීම නිසාම ලෙඩ රෝගවලට ලක් වෙලා ඔහු මිය යනවා. එතකොට මේ මෙන්න මේ මේ ඔබ්ලමෝ කියන චරිතයත් එක්ක රුසියාවේ කුලීන පැලැන්තියේ රදළ පැලැන්තියේ බිඳ වැටීම තමයි මේ ලේඛකයා මේ ගොන්චාරව් ගේන්න උත්සාහ කරන්නේ. ඒක ඉතාමත්ම සාර්ථකව ඔහු කරනවා. ඔබ බලයි මෙච්චර විශාල කෘතියක මොනවද මේ තනි පුද්ගලයෙක් ගැන ලියලා තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම මේක
හරිම ලස්සන සාහිත්‍යමය භාෂාවක් ගීතවත් භාෂාවක් තියෙන කෘතියක් මං හිතන්නේ ජීවිතේ මේක මාසයක් මාසයක සිට මාස 6ක් හෝ අවුරුද්දක් අරගෙන කියෙව්වත් පාඩුවක් වෙන්නේ නැහැ මොකද රුසියානු සාහිත්‍ය කොයිතරම් දුරට ගීතවත්ද කොයිතරම් දුරට සාහිත්‍යාත්මකද කොයිතරම් දුරට පාඨකයාගේ හද බැඳ ගන්නට සමත්ද කියන එක මේ කෘතිය හරහා ඇත්තටම මේ අත්විඳින්න පුළුවන්. නැවත වතාව මතක් කළොත් කෘතිය නම ඔබ්ලමෝව්. ඉවන් ගොන්චාරව තමයි මේ කෘතිය රචනා කරන්නේ. කලාව හෝ සාහිත්‍ය ජානතුල සැඟවී පවතී යයි මම නොසිතමි. මාපියන්ගේ මගේ යන්නට දේශපාලකයාට හෝ ව්‍යාපාරිකයාට හැකියාව ඇතත් කවියෙකුට හෝ කලාකරුවෙකුට එසේ විය නොහැකිය. මන්දයත් ඔවුන් ඕපපාතික සත්වයන් වන බැවිනි. මගේ මාපියන් කවියන් නොවුනාසේම මගේ දරුවන් මා අනුගත් මගේ යතැයි මා කිසිවිටකත් නොසිතුවෙමි. මා මෙතෙක් සතුටු වූයේ මගේ දරුවන් මගේ කවි අතගා බලනු දැකීමෙනි. එහෙත් එක් දියණියක මගේ කවිකම හිතගා බලනු දැකීමම මා තුළ ඇති කරවන්නේ මහත් ආශ්වාදයකි. එකී දුර්ලභ වාසනාවට හිමිකම් කීමට ලැබීමම මට මහත් සතුටකි. බණ්ඩාර ඇහැලියගොඩයන් මේ පසුවදන සපයන්නේ අමාලි ඇහැලියගොඩ නම් තමන්ගේ දියණිය වෙනුවෙන් ඒකන්ද පාමුල කෘතිය සඳහා. ඔබම කියන අයුරින් ඔබේ මහ පොත තාත්තා. ඔව්, ඇත්තටම මගේ පොත තාත්තා. තාත්තා කියලා කියන්නේ මගේ ජීවිතේ මටා බැඳිච්ච මහා පවුරක් වගේ, ඒ වගේම කියවල ඉවර කරන්න බැරි පොතක් වගේ. තවමත් තාත්තා කියලා කියන්නේ මා පිටුපසින් ඉන්න මගේ ශක්තිය වෙලා තියෙන බොහොම ආදරණීය විශාල යෝධයෙක් වගේ මට වෙලාවකට. මම තවමත් තාත්තාගේ ආදරය සහ රැකවරණයත් එක්කම තාත්තා ජීවිතය දකින විදිහ සහ තාත්තා ජීවිතය දැකපු විදිහ ගැන කියවනවා. හෙට දවස පේමාන්දරය වැනි කවි ප්‍රේමය මාතෘ ප්‍රේමයට පරිවර්තනය වීම සම්බන්ධයෙන් කියවන්නක්. මෙහිදී මං කියන්න කැමති කාලයත් එක්ක අපි ඇති කරගන්නා ප්‍රේමය දරුවන් ලැබෙනකොට දරුමල්ලන් එක වියපත් වෙනකොට මේ ප්‍රේමය තරමක් ඈත් වෙනවා කියන හැඟීමක් හුඟක් අයගේ තියෙනවා. නමුත් මං කියන්නේ ඒක මවක් පියෙක්, ඒ කියන්නේ සැමියා බිරිඳ අතර ඒක නොනැවසී පවතින ඕනි කියන එක දිගටම. මම මේ කවි තුලින් වැඩියෙන්ම ගම්ම කරන්නේ ඔබට කියන්න හදන්නේ ප්‍රේමය කියන මාතෘකාව ජීවිතය යම් කොටසකට පමණක් සීමා නොවන දෙයක් කියලා. එතනින් ඔබට ජීවිතය පුරාවට නොනැසී පවතින දෙයක් තමයි ප්‍රේමය කියලා කියන්නේ. මේ කවි තුලින් ඔබට දකින්න පුළුවන් ඒ නොනැසී පවතින සදාතනික ප්‍රේමය. හිතක් නැයි මලක් මේ කවිය තුලින් ගැහැණියක විඳින විඳවන ජීවිතය ගැන කියවෙනවා. ඔව්, මෙතනදී හිතක් නෑ මලක් වගේ මම එතනදී උපමා කරේ. හිත කියලා කියන්නේ හරියට මලක් වගේ දෙයක් කියලා. තෙමෙනවා, රිදෙනවා, වැදෙනවා, තැවෙනවා, බොහෝ දේවල් මේ හිතේ තෙරපෙන හැඟීම් එක්ක එකතු වෙලා තියෙනවා. ගැහැණියක් කියන්නේ බොහෝ වෙලාවට අපි කියන්නේ ළඳ බොළඳ චරිතයක් කියලා. නමුත් මම නම් හිතන්නේ ඇය බොහොම හිතේ ධෛර්යය තියෙන කාන්තාවක්. නමුත් ආදරය සහ ප්‍රේමය කියන මාතෘකාව ඉදිරියේ ඇය ඉතා ලාමකයි. මම මේම කාව්‍ය සංග්‍රහ එකතු කරලා තියෙනවා කුවන්නාවරු කියලා කාව්‍යයක්. ඉතිහාසයේ පුරාවට දේශ ද්‍රෝහී කාන්තාවක් විදිහට අත්දැකපු කුවන්න. මම මෙතනදී සාධාරණීකරණය කරලා තියෙන්නේ ඔන්න ඔය කියන ප්‍රේමය කියන මාතෘකාව තුලින්මයි. කොළඹ අහස යට ගමෙන් කොළඹට ආ සියල්ලන්ම මුහුණ දෙන සත්‍යයක්. ඔව්, ගමෙන් කොළඹට ආ සියල්ලන් වගේම කොළඹම ජීවත් වෙන අපිත් විඳින අපූරු සත්‍යයක්. මොකද මේක හරිම මේ සමාජය සහ වටපිටාව හරිම තරඟකාරී. අපි දුවන්නේ එක හැල්මේ. මේ ජීවිතේ හරි වෙහෙසයි අපිට.
පැය ගානක් වරු ගානක් අපි පාරවල් වල රස්තිය අදු වෙනවා ට්‍රැෆික් එලි මැද්දේ මම මේ තුලින් දකින ජීවිතේ අපි අත්දකින විඳින ජීවිතේ කොහොමද දෙදෙනෙක් එක්ක ගොඩ නගාගෙන එකතු කරගෙන එක්කාසු කරගෙන ඉදිරියට යන්නේ කියන එක තමයි මම මේ කොළඹ අහස යට කියන කවිපත්‍රයේ කියන්නේ මුගක් වෙලාවට කොළඹ ජීවත් වෙන බොහෝ දෙනෙක් තනිවම තමුන්ගේ ජීවිතේ හැඩගස්සාගෙන යා යුතු වෙනවා ඒකට ලැබෙන රුකුල් අඩු වෙන්න පුළුවන් නමුත් ජීවිතේ ඉදිරිය ගෙනියන්න දෙන්නගේ තියෙන ශක්තිය සහ ඒ ආදරය මේ කවිය තුල මම උපනම් වෙලා තියෙනවා සිහරදනි කවි පන්තිය තුලින් ඔබ නැවතත් අපේ නිදහස ප්‍රශ්න කරනවා ඔව් අපි නිදහස ලබන්නේ 1948 අවුරුද්දේ නමුත් දශක ගණනාවක් පුරාවට මේ ලැබපු නිදහස ඇත්තටම අපි ලබන නිදහසද කියන එක මම මෙතනදී ප්‍රශ්න කරනවා තමයි මට ඒක ප්‍රශ්න කරන්න ඉතුරු වෙන්නේ ජාතික දජේ ඉන්න සිංහයා විතරයි කියලායි මට වෙලෙ හිතුනේ මොකද මේ අපි පෙබරවාරි 4 අනිවාර්යයෙන්ම මේ ජාතික දජේ ඔසවනවා මේ ලැබෙන නිදහස මේ විදිහට සමරන්න ඇත්තටම අපි නිදහසක් ලැබනවාද අපිට තාමත් බටහිර රාජ්‍යයන් වලින් තොරව ලංකාවේ ස්වාධීන තීන්දුව తీරන ගන්න අයිතියක් නැහැ මම නම් දකින විදිහට තවමත් අපි පිටරටින් හාල් ගෙන්නන මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක අපි හුඟක් දේවල් ලංකාවට ගෙන්නනවා අපි ඒ වුණාට පෙරදිග ධාන්‍යාගාරයේ විදිහට නම් ලැබපු රටක් ඒ වගේමයි මැද පෙරදිග සඳහා කාන්තාවන් තාමත් රැකියාවට යනවා ඒ කියන්නේ අපි තාම වහල්භාවයනොත් අත්මිදිලා නැහැ කියන එක මම මෙතෙන්දි කියන්නේ මම සිහ රජු ඒ කියන්නේ අපේ ජාතික දජේ ඉන්න සිහ රජුගෙන් අහන්නේ ඔබ තාම ඔබ මේ කඩුවක් අත දරාගෙන හිටියට කෝ අපිට මේ තියෙන නිදහස පුළුවන් ද අපිට කෙලින් හිටගෙන නිදහස සමරන්න ඒක තමයි මගේ ඒ කවියේ තියෙන ගැටලුව සහ ප්‍රශ්නය මම යොමු කරන කඳු ඊට නොවන ප්‍රාර්ථනා හිණයක්ද ප්‍රේමයේ විවිධ පැතිකඩ සොයාගෙන යන ගමනේ මේ කවිය මම දැක්කේ අහිමි වූ ප්‍රේමයක් පිළිබඳ කියන කවියක් කඳු බලාගෙන ඉන්නේ ඉහළ අහස දිහා බොහොම ආදරෙන් බලාගෙන ඉන්නවා ඒ වුණාට එක වලාකුලක්වත් කන්දක් වෙනුවෙන් නවතින පාටක් නම් නැහැ ඒක තමයි මම දැකපු නොලැබුණු ප්‍රේමයේ සිතුවිල්ල ඒ කන්ද පාමුල අහිමි ප්‍රේමයක විඳවීමක් නෙමෙයි විඳීමක් ඒ කන්ද පාමුල මේ කවිය මගේ අතින් ලියවෙන්නේ මම සාමාන්‍යයෙන් රැකියාවට යන්නේ කෝච්චියේ හෝ බස් එකේ යන වෙලාවක කෝච්චියේ මම දකින ප්‍රේම වෘතාන්තයක් අලලා තමයි මේ කවිය මට ලියවෙන්නේ ඇය ඔහු වෙනුවෙන් බලාගෙන ඉන්නවා නගින්නේ මටත් කලින් මං හිතන්නේ කලින් දුම්රිය පොලකින් ඇය නගිනවා ඔහු නගිනවා මහරගම දුම්රිය පොලේ මේ කෝච්චියේ තියෙනවා පොඩි පොඩි කල්ලි ඔය කල්ලි අතර තියෙන දෙදෙනෙක්ගේ ඇස් අතර හුවමාරු වුණු ප්‍රේමයක් මම මේ කියන්නේ ඇය කොයිතරම් ඔහු වෙනුවෙන් බලාගෙන හිටියත් මම දකිනවා ඒ තරුණයාගේ ඇස් තුලවත් තමන්ගේ හැඟීම් තුලවත් ඇය පිළිබඳ කිසිදු ආකල්පයක් ඇත්තේ නැහැ කාලයක් යනවා කාලයක් ගියාට පස්සේ මම දවසක් ඒත් දුම්රියේදීම මම දකිනවා ඒ තරුණයා තවත් තරුණියකගේ අත අරගෙන ඔවුන් දෙදෙනා ගෙදර බලා යනවා. නමුත් මම එබිල බලන්නේ නව තරුණියගේ ඇස් දෙක දිහා. මම කලින් දුටු තරුණියගේ ඇස්වල තිබුණු ප්‍රේමිනිය හැඟීම මම මේ පෙම්වතියගේ ඇස්වල දකින්නේ නැහැ. මට ඒක දැනෙන්නේ කන්දක් ළඟ මලක් පිපෙනවා. කන්දට කොයිතරම් ආදරෙන් බලාගෙන හිටියා වුණාට කන්දට නම් ඒගෙන වගක්වත් නැහැ. තවත් මල් පිපෙනවා. මේ මල පිපිල පරවිලා යනවා තවත් මල් පිපෙනවා නමුත් අර තරම් ආදරයකින් කන්ද ගැන මලක් පිපේ විද මේක තමයි මං ඒ කන්ද පාමුල කියන කවියේ අනුභූතිය කොටගත්තේ විවිධ ආකෘති සඳස් නිසඳස් ගීත ආකෘති මේ සියල්ල ඔබ ඒ කන්ද පාමුලට එකතු කරගන්නවා ඔව් මං ඔබට කියන්නම් පුංචි කතාවක් අපේ ගෙදර තියෙනවා මේ මහ ගෙදර ලොකු පොත් රාක්කයක් ඔය පොත් රාක්කේ පුංචි පොත් අතර ඉන්නවා මහා දැවැන්ත යෝධයන් මහගම සේකරයන් පරාක්‍රම කුරිතුවක්කු ඊගාවට බුද්ධදාස ගලප්පත්ති මොණිකරුවන් පතිරණ වගේ මහා දැවැන්ත යෝධයන් අර පුංචි පොත් අතරේ සැඟවිලා ඉන්නවා කාලයක් පුරාවට මේ පොත් එක්ක මං ගැවසෙනවා මං හරි කැමති ඒ වැඩේට ටිකක් පොතක් අස්සට ගියාම එළියට එන්නත් අමාරු තරම් මං හිතන්නේ මගේ කවිවල ආකෘතිය ලැබෙන්නේ මේ ආභාෂයත් එක්ක කියලා
ඒ වගේමයි තාත්තා ලියපු කවි බොහෝ කවි මම රසවිඳින්නේ පළවෙනි රසිකයා ලෙස. පාන්දර තාත්තා ලියන කවියක් මුලින් පෙන්වන්නේ ලොකු දුව බලන්න මේ හොඳ කවියක් ආව. මෙහිදී තාත්තගේ කවි මම විඳිනකොට මුලින්ම හිතන්නේ මේ තාත්තා කවිබස හසුරවලා තියෙන ආකාරයක. ඒක කොයිතරම් දුරට සංවේදීව තව කෙනෙක්ට ලං වෙනවද කියන එක. ඒකන්ද පාමුල කියන්නේ මගේ පළවෙනි කාව්‍ය සංග්‍රහය. මං ඉතා ලෙංගතුව ඔබට ආරාධනා කරනවා මගේ මේ කෘතිය කියවලා ඔබට දැනෙන දේ මට කියන්න. එය මගේ ඉදිරි කවි ගමනට මේ කඳ තරණයට මහත් රුකුලක් වෙනවා. පොතක් මතින් සොයා යමු ජීවිතය වත. වෙරළෙන් මතු වාසනාව කිරිකවටි පද්මා මාල්ලි පෙරේරා. විවිධ හැලහැප්පිලි රාශියක් අභිබවා ඉදිරියට පැමිණි ජීවිතය ජයගත් තරුණයෙකු වටා ගෙතුණු ආදර්ශමත් නවකතාවක් වන කිරිකවටි අකාලේ තම හුදු ආශාවන්ට ජීවිතයේ බිරිදෙනට වෙරදරන තරුණ තරුණයන්ට කියවීමට සුදුසු ඉතා රසවත් ප්‍රේම කතාවක් වන්නේය. වෙරළෙන් මතු වාසනාව කිරිකවටි පද්මා මාල්ලි පෙරේරා. සොඳුරු ලොවක් WAJ වණිකසේකර. ප්‍රවීණ ලේඛක WAJ වණිකසේකර මහතානන් යෝන් පරපුර සඳහා සොඳුරු ලොවක් කතා සමුච්චය තුලින්ද කර ඇත්තේ යෝන් චරිත දියුණු කර ගැනීමට මං පෑදීමක් යැයි මට හැඟේ. අද නොමග යන තරුණ පෙළට හරි මං පෙන්වා නිසි මගට යොමු කිරීමටත් දැනුම වඩවා ගැනීමටත් මෙම කතා සමුච්චය මනෝවිද්‍යාත්මක අවබෝධයකින් ඉදිරිපත් කිරීමක් ලෙස අගය කළ හැකි. සොඳුරු ලොවක් WAJ වණිකසේකර. ඔබේ අලුත් කෘති පිළිබඳව අපිට ලියන්න. නිෂ්පාදිකා ස්මාර්ට් ITN වික්‍රමසිංහපුර බතරමුල. සරත් සැඳෑවක තනිව ඇවිද යමි. වසත් කල අපට සෙවන දුන් තුරුපත් මතින්. හුදකලා නෝ කලාව ස්මාර්ට්.